ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි ලෑස්ති වෙලා ඉන්නේ ලස්සන origami නිර්මාණයක් කරන්න. අද මං හිතුවා පොඩි කකුලුවේ crab කෙනෙක් හදන්න ඕනි කියලා. ඒකට මම තෝරගත්ත රතු පාට කොළයක්. මේක අද නම් පියවර කීපයක් තියෙනවා වැඩිපුර. හැබැයි මගේ දරු උත්සාහ කරන්න බැරි වෙන්නේ නැහැ. අමාරු නැහැ හදාගන්න පුළුවන්. අපි මේ කොළේ අරගෙන මෙහෙම හැමදාමත් අපි නමන විදිහට ත්‍රිකෝණයක් වෙන විදිහට මෙහෙම නමා ගමු. මේක දිග ඇරලා අනිත් පැත්තටත් මෙහෙම නමා ගන්න. හරි දැන් ඔන්න තරුවක් වගේ තියෙනවා ඉරි දෙකක්. ඊට පස්සේ අපි අනිත් පැත්ත හරවලා කොලේ ත්‍රිකෝණාශ්‍රයක් වෙන විදිහට මෙන්න මේ විදිහට රෙක්ටැන්ගල් එකක් වෙන විදිහට නමා ගන්න. හරි මෙහෙම නමාගෙන මේ පැත්ත හරවගම මේ බලන්න මේ තරුවක් වගේ මේක අපි මෙහෙම තද කරාම මේ ටික ඔක්කොම තරුවක් හැදෙනවා වගේ මෙන්න මෙහෙම හැදෙනවා. මේ බලන්න ලස්සන. දැන් මේක මෙහෙම තිබ්බම මෙන්න මේක අපි හිතමු දැන් අපි මෙහෙම හරවගමු. මෙහෙම හරව ගත්තම මේ එකක් දැන් මෙතන හතරක් තියෙනවනේ. මෙතන හතරක් තියෙනවා. හතරෙන් අපි අර උඩට තියෙන කොටස් දෙක මේකෙන් හදාගන්න. එතකොට මෙහෙම දෙකක් යටට තියාගෙන මේ උඩට තියෙන දෙකෙන් එකක් මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ මෙතන ධාරේ තියෙනවනේ. මේ මෙතන ධාරේට මේ ළඟටම කරන්නේ නැතුව පොඩ්ඩක් එහාට කරලා මේක නමනවා. නමලා මේ පැත්තට නමලා මේක මෙහෙම හංගනවා. මේක මේ පැත්තට හරවලා මේකත් ඒ වගේම මේකේ ධාරේ උඩටම ගන්න පුළුවන්. එතකොට මෙහෙම හදලා ආය මේකත් හංගනවා. හංගලා මේක මේ පැත්ත හරවනවා. හරවලා මේක අපි පොඩ්ඩක් මෙහෙම නමනවා. නමලා ආය අපි අර පුරුදු ටියුලිප් මලේ හැඩයට මේක මෙන්න මෙහෙම පල්ලෙහාට නමනවා. දැන් බලන්න අනිත් පැත්ත හරවලා ලස්සන ක්‍රැබ් කෙනෙක් හැදිලා නේද? මේ අටත් ලස්සන ඇස් දෙක කුයි කට කුයි අඳිමු. මේවා නම් මම නම් ගොඩක් චිත්‍රවලට දක්ෂ නැහැ. අපේ දුවල පුතාලා අපේ චිත්‍ර සර් එක්ක එකතු වුණා නම් මේ වගේ ලස්සන ඇස් අඳින හැටි කටවල් අඳින හැටි දැන් ගොඩක් පුරුදු වෙලා ඉන්නේ. තාම එකතු වෙන්න බැරි වුණා නම් ඉක්මනටම බලන්න අපේ චිත්‍රපාඩම් ටික. දුවල පුතාට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් වේ ඒවත් එක්ක එකතු වුණාම. ඉතින් අමාරු නෑ නේද මේක හදන හැටි? අපි ක්‍රැබ්ස්ලා ගොඩක් හදමු. මේ වගේ අය එක එක ප්‍රමාණ වලින් ගොඩක් හදාගෙන තියාගන්න අපි අපේ ඊළඟට එන වීඩියෝස් වලින් ලස්සන මූදු වෙරළක් හදමු. මේ වගේ ක්‍රැබ්ලා ගොඩක් හදාගෙන ඒවා එකතු කරලා එහෙනම් අපි ගිහින් එන්න. ආයුබෝවන්.